ඩොක්ටර් මගේ වයස ඩොක්ටර් අවුරුදු 25යි. මම ඩොක්ටර් විවාහ වුණේ මේ විවාහ යෝජනාවකින්. ඉතින් මම දැනට මාස 6ක් වෙනවා ඩොක්ටර් මේ විවාහ වෙලා. ඩොක්ටර් මගේ මේ හස්බන්ඩ් ඩොක්ටර් ලොකු සෙක්ස් ප්‍රොබ්ලම් එකක් තියෙනවා ඩොක්ටර්. ඔව් කියන්න කියන්න. ඔව් ඒ කියන්නේ මේ ලිංගිකව ඩොක්ටර් එකතු වෙද්දි මගේ හස්බන්ඩ් ඩොක්ටර් එකතු වෙනකොටම ශුක්‍රාණු පිට වෙනවා. ඉතින් හැම තැනටම යනවා ඩොක්ටර්. කල්ක, ගුලි, බෙහෙත් ඔය හැම දෙයක්ම ඩොක්ටර් පාවිච්චි කරනවා. ඒකින් කිසිම දෙයකින් ඩොක්ටර් සුවයක් නම් ලැබිලා නැහැ. ඉතින් ඩොක්ටර් මම කතා කළේ මට දැනගන්න ඕනේ ඩොක්ටර් ඇත්තටම මේකට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර තියෙනවද ඩොක්ටර්? ඔව්. ඇත්තටම දැන් ඔබ අහන ප්‍රශ්නය බහුලවම පිරිමින් තුළ දක්නට ලැබෙන ප්‍රශ්නය ලිංගික ගැටලුවක්. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය තමයි මේවැනි ප්‍රශ්න සංගවාගෙන සිටීම. නැව වගේ දෙයක් දැන් ඔබ කිව්වට මං හිතන්නේ ඔබ මේ වගේ තැනකදී ඇහුවට ඔබට මේක යාළුවෙක්ටවත් කියන්න බැරුව ඇති. හරිම අමාරු ප්‍රශ්නයක් මගේ ස්වාමියට මෙවැනි ගැටලුවක් තියෙනවයි කියලා. නමුත් අපි මම මනෝවෛද්‍යවරයෙක් විදිහට මෙවැනි අය විශාල සංඛ්‍යාව බලලා තියෙනවා. මේකට කියන්නේ ප්‍රී මැචුව එජකියුලේෂන්, එහෙම නැත්තම් ෂණික මෝචනය කියලා. ඇත්තටම ෂණික මෝචනය කියන එකේ අර්ථකථනය තියෙන්නේ විනාඩියක්වත් යන්න ඉස්සෙල්ලා ලිංගික එකතු වීමේකදී විනාඩියක්වත් ගත වෙන්න ඉස්සෙල්ලා පිරිමියා ශුක්‍රාණු පිටවීම. ඒ කියන්නේ ඔහුට ලිංගික කාර්යයට ඇතුල් වෙන්නවත් සමාවට හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේක දැඩි මානසික පීඩනයක්. මොකද දෙන්න අතර ඈත්වීමක් ඇති වෙන්න පුළුවන්. පිරිමියා මාපෙන්නේ නැත්නම් ඒ පුරුෂයා ස්වාමි පුරුෂයා දැඩි මානසික පීඩනයකට යන්න පුළුවන්. කාන්තාවටත් මේක විශාල ප්‍රහේලිකාවක් වෙන්න පුළුවන්. ඇයි මෙහෙම වෙන්නේ? මම දැකලා තියෙනවා හුඟක් වෙලාවට මේක පර්ෆෝමන්ස් ඇන්සයිටි එකක් විදිහට එනවා. ඒ කියන්නේ වැඩි ලිංගික අත්දැකීමක් නැති කෙනෙක්ට හෝ වැරදි අත්දැකීමක් මුල් කාලේදී ලැබපු කෙනෙක්ට නැත්තම් මම මේක හොඳටම කරන්න ඕන කියලා මානසිකත්වයෙන් ගියාම සමහර වෙලාවට ඒ ආතතියත් එක්ක ක්ෂණික භෝජනයක් ඇති වෙන්න පුළුවන්. මේක එක හේතුවක්. තවත් සමහර විද්‍යාඥයෝ කියනවා මෙතෙන්දී මේක සමහර වෙලාවට ජානමය බලපෑමක් මේකට තියෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම පුංචි කාලේ ඔය සෝෂල් ඇන්සයිටි සමාජ භීතිකාව වැනි තත්ත්වයන් තියෙන කට්ටියට මේ තත්ත්වෙ එන්න පුළුවන්. දැන් ඔබට කියන්නේ මේකට පිළියමක්නේ පැහැදිලිවම ඔය මංකුව කල්ක අර මේවා ගුලි ගිල්ලයි කියලා. කල්ක ගුලි ගිල කියලා යන්නේ පතැන් තැන්වල. මම කියන්නේ මේකට පැහැදිලිවම මනෝවෛද්‍යරෙක් හමු වෙන්න ඖෂධ ප්‍රතිකාර තියෙන. බොහෝම සරල ඖෂධ ප්‍රතිකාර. කිසිම හානියක් ශරීරයට නැති ඖෂධ ප්‍රතිකාර තියෙන එක. ඖෂධ ප්‍රතිකාර වලින් හරියේ නැත්තම් මනෝචිකිත්සක ප්‍රතිකාර තියෙනවා. ඒන එකක් තමයි start and stop technique කියලා එකක් තියෙනවා. squeezing method කියලා තියෙනවා. sensate focus කියලා තියෙනවා. මම ඒතර විස්තර කරන්න යන්නේ නැහැ ගැඹුරින්. එතකොට මනෝචිකිත්සක ප්‍රතිකාර තියෙනවා. ඖෂධ ප්‍රතිකාර. ඔබ දුක් විඳින්න වැඩක් නැහැ. පවුල කඩා ගන්න වැඩකුත් නැහැ. මේක ලොකු පීඩනයක් කරගන්න වැඩකුත් නැහැ. පැහැදිලුවම මනෝවෛද්‍යවරයෙක් හම්බෙලා සාකච්ඡා කරන්න.